ලෝකේ වැඩ කරන ජනතාව ජාත්‍යන්තර වැඩ කරන ජනතා දිනේ සමරන සූදානම් වෙයි. අපේ රටේ ලාංකීය කම්කරු පන්තිය මේ වැඩ කරන ජනතා දිනය මෙතෙක් කල සමරුවේ වැඩ කරන ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ජීවත් වෙන්න වටපිටාව දිනා ගැනීම වෙනුවෙන් වේගෙන් ඉහළ යන බඩු මිල අඩු කර ගැනීම වෙනුවෙන් වැටුප් වැඩි කර ගැනීම වෙනුවෙන් මේ සියලු අරගල අද එක තැනකට ගොනු වෙලා තියෙනවා. ඒ තමයි අපට ජීවත් වෙන්න බැරි සමාජයක් හදපු අපට ජීවත් වෙන්න බැරි රටක් ඉදිරි කරපු මේ රාජපක්ෂලා මේ 74 වසරක් මේ රට පාලනය කරපු පාලකයෝ අපිට උරුම කරපු ශේෂ පත්‍රය අද අපේ දරුවන්ට ලියන්න පොත පැන්සල පෑන නැති කරලා තියෙනවා. ඉස්කෝලේ මුද්‍රණය කරපු පොත නැති කරලා තියෙනවා. කඩේ ගිහිල්ලා ගිනි පෙට්ටිය ගන්න රුපියල් 40ක් වියදම් කරන්න වෙලා තියෙනවා. පාන් භාගයක් ගන්න රුපියල් 100ක් වියදම් කරන්න වෙලා තියෙනවා. ඉතින් අද කම්කරුවගේ පඩිය වැඩි නොවි ජීවත් වෙන්න තියෙන වටපිටාව දවස ගානේ අපහසුතාවයටපත් වෙද්දී මේ ආණ්ඩු තවත් රටේ ජනතාව පීඩාවටපත් කරන ක්‍රියාමාර්ගවල ගන්නේ. එනිසා තමයි ජනතා විමුක්ති පෙරමුණ හැටියට ජාතික වෘක්ෂමති මධ්‍යස්ථානය හැටියට අන්තර් සමාගම් සේවක සංගමය හැටියට මේ රටේ වෘත්ති සම්ප්‍රේ ව්‍යාපාරය අපි මේ දූෂිත පාලකයන් නෙලවලා වැඩ කරන ජනතාව තමන්ට ජීවත් වෙන පුළුවන් රටක් හදාගමු කියන බලපෑම කරන්න ඒ වෙනුවෙන් මැදිහත් වෙන මේ අරගලයේ සූදානම් කරනවා. එසේ අද වෙනකොට අපි දකිනවා අපේ රටේ අරගලය මේ රටේ නව තාරුණ්‍ය ඒ අරගලය වැළඳගෙන තියෙනවා. මේ රටේ විද්වතුන් කලාකරුවන් බුද්ධිමතුන් මේ අරගලයට දායක වෙමින් තියෙනවා. අරගලයේ අරමුණ මේ රට අපි හැමෝටම ජීවත් වෙන්න පුළුවන් රටක් විතරක් නෙමෙයි අපි අනාගත පරම්පරාවට වඩා හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් බවට මේ රට පත් කරන්න. ඒක තමයි අපේ අරගලයේ අරමුණ. ඒ නිසා දූෂිතයන් මේ අධිරාජ්‍යවාදීන් මේ ධනපති පාලකයන් අපේ රට විවිධ ආකාරයට විවිධ ප්‍රතිපත්ති විවිධ පොරොන්දු දෙමින් රවට්ටලා අද රට වට්ටලා තියෙන්නේ. අද අපේ රටේ ඉහළම පන්තියේ ව්‍යාපාරිකයන්ගේ සිට කර්මාන්තශාලා වල වැඩ කරන සේවකයන්ට කඩසාප්පු වල වැඩ කරන සේවකයන්ට ත්‍රිවිල් එකක් දුවන සහෝදරයාට මාළු වල ජීවත් වෙන සහෝදරයාට ගොවිතැන් කරන අපේ ගොවි ජනතාවට ජීවත් වෙන රටක් හදලා තියෙනවා. සදැන් අපේ අරගල එක තැනකට එන්න ඕන. ඒ තමයි මේ දූෂිත පාලකයන් ඉලවන අරගලයක් බවට මේ අරගලය අපි පත් කරගන්න ඕන. ගෝල් බේස් එකේ සිද්ධ වෙන කරුණයන්ගේ අරගලය අපේ සමාජයේ මෙතෙක් පැවති අරගල වලින් පෝෂණය වෙච්ච ඒ අරගලයන් ලාභාසය ගත්ත ඒ අරගලයන් උත්තේජනය ගත්ත අරගලය අද නව ජවයක් අපේ අරගලයට සපයමින් තියෙනවා. අද නව ජවයක් අපේ සමාජයට එකතු කරමින් තියෙනවා. නව ආදර්ශයන් අපි අපේ සමාජයට එකතු කරමින් තියෙනවා. ජාතිවාදයේ පරද්දමින් අද අපේ තරුණ පරම්පරාව නව සමාජයක් වෙනුවෙන් අරගලයට මැදිහත් වෙලා තියෙනවා. ගෝල් බේස් අරගලය අපි දකින්නේ මේ රටේ ඇතිවෙච්ච අරගල තුලින් බිහිවෙච්ච නැවුම්ම ඩිජිටල්කරණයට ලක් වූ අරගලයක්. ඒ අරගලය ජයග්‍රහණයකින් කෙලවර කළ යුතුමයි. ඒ තමයි තාරුණ්‍ය බලාපොරොත්තුවත් මේ රටේ දුක් විඳින මිනිසුන්ගේ බලාපොරොත්තුවත් ඒ නිසා හෙට දවස ලෝක වැඩ කරන ජනතාවගේ දිනේ නිසා ඒ ලෝක වැඩ කරන ජනතාව හෙට දවස සමරන්නේ හැමදාම ඒ දිනාගත් පයාට කොල්ල කන්නේ නොතබා තමන්ගේ දරු පවුලත් එක්ක සතුටින් ජීවත් වෙන පුළුවන් රටක් සමාජයක් වෙනුනේ. නිසා හෙට දවස ඒ අරගලය මේ සමස්ත සමාජයේ දින පොදු ජනතාවගේ අරගලයත් එක්කට එකතු කරන්න ඒ අරගලයේ ජනතා අරගලයක් ජයග්‍රහණය දක්වා ගෙනියන්න අපි වෘත්ති සමිති ව්‍යාපාරය මැදිහත් වෙමින් තියෙනවා. ඒ නිසා මේ මොහොතේ මේ රටේ සිදුවෙන අරගලය වෙනුවෙන් අත්ල් බැඳ ගන්න එවෙනුවෙන් එකතු වෙන්න හෙට දවසේ මේ සමාජයේ ජීවත් වෙන තරුණ ඒ වගේම වෘත්තිකයන් වැඩ කරන ජනතාව ගොවි ජනතාව සියලු දෙනාට අපි ආරාධනා කරනවා. යාපනයෙන් පටන් ගත්තහම යාපනයේ තියෙන මැයිදින අරගලයේ රැළිය අනුරාධපුරයේ පවත්වන මැයිදින අරගලයේ රැළිය අරගලයේ මැයිදිනය අනුරාධපුරයේ මා යාපනය කොළඹ මාතර කියන දිස්ත්‍රික්ක හතරෙන් පවත්වනවා. එසා අරගලයේ ජයග්‍රහණය කිරීමට ජවය කියන මැයිදිනයට වැඩ කරන ජනතාවට එකතු වීමට මේ මොහොතේ කදිම අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. කොළඹ යන ඩීසල් ටික නැතුව තෙල් මිල අහස උසට ගිහිල්ලා තියෙන වෙලාවේ රට හැමතැනින්ම අපි එකතු වෙලා මේ අරගලයේ මැයිදිනය සාර්ථක කරමු. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු. ඒ වෙනම කිසිවක් නිසා නෙමෙයි. මේ අරගලය අද සමාජයේ පවතින පොදු ජන අරගලයට උත්තේජනයක් සපයන. එනිසා මේ රටේ 45 ලක්ෂයක් වන පෞද්ගලික අංශයේ සේවකයන්ට වෙළඳ කලාපවල වැඩ කරන ලක්ෂ 2ක් වමන සේවක සහෝදර සහෝදරියන්ට
කඩසාප්පුවල වැඩ කරන සේවක සහෝදර සහෝදරියන්ට කර්මාන්ත ශාලාවල වැඩ බිමල ඉන්න සේවක සහෝදර සහෝදරියන්ට හෙට ඔබේ දවස අමතක කරන්න එපා හෙට අරගලයේ ජයග්‍රහණය කරගන්න වෙනුවෙන් මේ දූෂිත පාලකයන් ඉරවීමේ අරගලයට ජවය සපයන්න උත්තේජනය සපයන්න ඒ ඒ අරගලය ශක්තිමත් කරන්න හෙට දවසේ ඔබත් යාපනයේ අනුරාධපුරයේ කොළඹත් ඒ වගේම මාතරත් පවත්වන අරගලයේ මැයිදිනය සමගත්ව බැඳගන්න ඒ අරගලයේ මැයිදිනේ සාර්ථක කිරීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ සේවකයන් ඒ වගේම රාජ්‍ය අංශයේ සේවකයන් ආර්ථික රාජ්‍ය ආයතන වල වැඩ කරන සේවකයන් ඒ වගේම වතු සේවකයන් ඇතුළු සියලු දෙනාට අපි තම සහෝදරත්වයෙන් ආරාධනා කරනවා වෙන බිම් නැහැ පවතින්නේ අරගලයේ භූමිය ඒ භූමිය ජයග්‍රහණය දක්වා ගෙන යන්න ඒ සකන් කරුවන් අරගල කරුවන් අප සියලු දෙනා එකට අත්වල් බැඳගෙන මේ අරගලයේ සාර්ථක කිරීම සඳහා හෙට දවසේ පැවැත්වෙන අරගලයේ මැයිදිනේ ජයග්‍රහණය කිරීම වෙන සාර්ථක කිරීම වෙනුවෙන් ඒ අරගලයේ මැයිදිනේ ශක්තිමත් කිරීම වෙනුවෙන් දූෂිත පාලකයන් බියවද්දන අරගලයේ මැයිදිනේ ඒ සාර්ථක කිරීම සඳහා ඔබ ඔබේ ගමෙන් එකතු වන්න ඔබේ නගරයෙන් එකතු වන්න ඔබේ ප්‍රදේශයෙන් එකතු වන්න එනිසා හෙට දවස මේ පහුගිය 28 වෙනිදා පැවැත්වෙච්ච වැඩ වර්ධනය සාර්ථක කරගන්න එකතු වන සියලු වැඩ කරන ජනතාවට තවත් සාර්ථක අරගලයේ උණුසුම අරගලයේ ශක්තිමත් කරන ජයග්‍රහණයේ ජයකණුවට මේ අරගලයේ ගෙන යන ශක්තිමත් අරගලයේ මැයිදිනියක් බවට පත් කරන්න එකතු වෙන කෙන ආරාධනය කරනවා ඒ වගේම ඒ අරගලයේ සාර්ථක කිරීම කියලා කියන්නේ එළඹෙන 6 වෙනිදා පැවැත්වෙන හර් කාලය වෙනුවෙන් මේ රටේ සමස්ත වැඩ කරන ජනතාව පොදු මහ ජනතාවත් එක්ක ආණ්ඩුවට දෙන පණිවිඩයේ අවසන් පණිවිඩයට පත් කරගෙන ඉන්න අරගලයක් බවට පත් වෙන. එනිසා ආදරණීය සහෝදරවරු සහෝදරියනි, පැය 8ක් වැඩ කරලා උපයගත් පඩියෙන් ජීවත් වෙන්න බැරුව, දරුවට වර්තික හදලා දෙන්න බැරුව, ගමනක් බිමනක් යන්න බැරුව, වාහනේ තෙල් ටික ගහගන්න බැරුව ඔබ අපි හැමෝම පීඩාවට පත් වෙච්ච මේ සමාජ ක්‍රමය වෙනස් කිරීමේ අරගලය තමයි අපි මේ ඉදිරියට ගෙන යමින් තිබෙන්නේ. එනිසා මේ සිස්ටම් චේන්ජ් එක ඉල්ලා සිටින සමාජය මේ අරගලය මේ සිස්ටම් චේන්ජ් එක කිරීම වෙනුවෙන් ශක්තිමත් කරන්න හෙට දවස ඔබත් එන්න මැයිදිනේ සමගත් කර බැඳගන්න. ඒ අරගලයේ මැයිදිනේ මේ විරෝධතාවය දක්වමින් මේ දූෂිත පාලකයන්ට ගෙදර යාම සඳහා රාජපක්ෂ පවුල් පාලනය ඇතුළු 74 වසරක් මේ රට පාලනය කරපු පාලකයන් අපට උරුම කරපු ඒ අභාවාචන අවාසනාවන්ත අධ්‍යක්ෂ වෙනස් කරන මේ රට අපි හැමෝටම ජීවත් වෙන පුළුවන් රටක් බවට පත් කරන්න ජනතාවට කැමති පාලනයක් තෝරා ගැනීම වෙනුවෙන් ජනතාවාදී පාලනයක් ගොඩනගීම වෙනුවෙන් මේ අරගලයේ ජයග්‍රහණය දිසානතිය ගෙන යාම සඳහා අපි හැමෝම එකතු වෙලා මේ අරගලයේ මැයිදිනේ සාර්ථක කර ගැනීමට මැදිහත් වෙමු. ඒ වෙනුවෙන් එකතු වෙමු. ඒ සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ නියෝජනය කරන සියලුම සහෝදර සහෝදරියන්ටත් ඒ වගේම මේ රටේ වැඩ කරන පන්ති නියෝජනය කරන 80 ලක්ෂයක් ලෙස කම්කරු පන්තියට අපි ආරාධනා කරනවා ඔබ හෙට එළියට බහින්න ඔබ මේ ජාත්‍යන්තර වැඩ කරන ජනතා දිනයේ සමරන එකතු වෙන්න ඔබ අපි සියලු දෙනායක්ව මේ අරගලයේ මැයිදිනය ජයග්‍රාහීව සමරන එකතු වෙමු ලෝක කම්කරු පන්තිය සමග ලාංකීය කම්කරු පන්තියේ ජවය ශක්තිය සටන්කාමීත්වය ලාංකීය සමාජ පරිවර්තනයට ගෙන යන අරගලය ජයග්‍රහණය දක්වා ගෙන යන අවශ්‍ය ධෛර්යය සපයන අරගලයේ මැයිදිනේ සාර්ථක කරන එකතු වෙන කියන ආරාධනය බොහොම සහෝදරත්වයෙන් ඔබ සියලු දෙනාට කරනවා ඒ වෙනුවෙන් අත්කල් බඳ ගන්න එකතු වෙන කියන ගෞරවනීය ආරාධනය මේ රටේ වැඩ කරන පන්තියෙන් කරනවා බොහොම ස්තුතියි The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය